රජයේ ගෙන යන පෞද්ගලීකරණ වැඩපිළිවෙල ඉදිරි ජනාධිපතිවරණය අවසන් වනතුරු කල්දමන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. රජයට අයත් ඇතැම් වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටීම හේතුවෙන් වෘත්තීය සමිති දේශපාලන පක්ෂ සහ පොදු මහජනතාව අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙන බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. වත්මන් ආණ්ඩුව අන්තර්කාලීන රජයක් බවත් මැතිවරණයකින් අනතුරුව බලයට පත්වන පාර්ශවයට රජයේ වත්කම් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පැවරිය යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් පෙන්වා දෙන්නේ තමාගේ වසර 9ක පාලන සමය තුළ රජය සතු කිසිදු දේපලක් හෝ ව්‍යාපාරයක් විකිණීමට කටයුතු නොකළ බවත් ඒ වෙනුවට සිදු කරනු ලැබුවේ පසුගිය කාලයේ ආණ්ඩුව විසින් විකුණා දැමූ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ලංකා හොස්පිටල් වැනි ආයතන කිහිපයක් නැවතත් රජයට පවරා ගැනීම බවත් මේ වන විටත් එම ආයතන ලාභ ලැබමින් සිටින බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ඇඟලුම් ශේස්ත්‍රයේ දවන්තයා ස්ටයිලිෂ් සෝ සිංගරූප් වෙතින් ප්‍රයිශයට අපනයිනය කරන අනර්ඝ නිමියඳුම් රුපියල් 250 සිට මල්බෙරි ස්ටේට් ගුරුගොඩ හොරණ.